කනගාටුයි කියන්න අපේ නොමග ගිය වෛද්‍යවරු පිරිසක් පසුගිය දිනක දිනයන්හි වැඩ වර්ජනේ නිරත වුණා. මං හිතන්නේ වෛද්‍යවරුන්ට විශේෂයෙන් වෘත්තිකයන්ට වැඩ වර්ජනය කළ යුත්තේ කෙසේද කියන එක දුම්රිය ස්ථානාධිපතිවරු නැත්නම් ඒ දුම්රිය සේවකයා මඩුල්ල පෙන්නුම් කරලා දුන්නා ජනතාවට හිරිහැරයක් නොවන පරිද්දෙන් කොහොමද වැඩ වර්ජනය කළ යුත්තේ කියලා. අවසානයේ ජනතාව භුක්ති විඳ නොමිලේ දුම්රියේ යන්න ගමන් ගන්න. එතකොට ඒ වගේ ඒ කියන්නේ ඊට වඩා උසස් වෘත්තිය මට්ටමක් වෛද්‍යවරුන්ට තිබ්බට වෛද්‍යවරුන් තමන් සිටින රාමුවෙන් පිට පැනලා ජනතාවට කිසිම අවහිරයක් අසාධාරණයක් නොවන පරිද්දෙන් වැඩ වචනය කරන්න අසමත් වෙලා තියෙනවා, නොකරන්න අසමත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අර වෛද්‍යවරු අපි හිතනවට හිතුවට ඉතාමත් උගත් කියලා ඒ ඉන්න රාමුවෙන් පිට පැනලා වැඩ කරන්න හැකියාවක් ඔවුන්ට නැහැ. ඕනුත් නිකන් හරියට අර කොහොමද LTT සංවිධානයේ ප්‍රභාකරන් දුන්නාම නියෝගයක් ද්‍රවිඩ ජනතාව එකහෙලා ඒක ක්‍රියා කටයුතු කරේ, එහා සමානව කටයුතු කරන තත්ත්වයක් ඇති කරගත්තා. අපි හිතනවා මේ සියලුම මීට මාස දෙකකට පෙර ආපු අපේ අලුත් සෞඛ්‍ය අමාත්‍යතුමා කෙහෙලිය රඹුක්කැල්ලතුමා මේ ආපු මාස දෙකට කිසිම දෙයක් කරලා නැහැ වැරදි. නමුත් ඔහු කරලා තියෙන එකම වරද තමයි GMO එකේ පවත්වාගෙන ගිය ඒ නිල නොවන ඒ අක්‍රමික කාමරයක් තිබ්බා ඔවුන්ගේ භාවිතයේ අමාත්‍යංශය තුළ. ඒක එහෙම කරන්න බෑ, ඉවත් කරන්න කියන එක කියපු එක ඔන්න පළවෙනි වරද කෙහෙලිය රඹුක්කැල්ල ගරු. දෙවෙනි එක තමයි අසාධාරණ ලෙස පසුගිය අවුරුදු දෙක තුන තුළ මේ වෛද්‍යවරුන්ව බලහත්කාරයෙන් ස්ථාන මාරු කරනවා, වාර්ෂික ස්ථාන මාරු කියලා බොරු ක්‍රියාවලිය තුලින්. එතකොට මේක දැකපු අමාත්‍යතුමා නිලධාරීන් ගැහුවා මේ ක්‍රමය රජයේ ප්‍රතිපත්තිද, ඒ කියන්නේ මේ රටේ තියෙන ව්‍යවස්ථාවට අනුකූලද. දෙවනුව establishment code ආයතන සංග්‍රහයට අනුකූලද. නිලධාරීන් එකහෙලා කියා සිටියන්නේ මේක අවිල්ලා මාෆියා සංවිධානයක් වගේ කටයුතු කරන වෘත්තීය සමිතියක බලපෑමෙන් අපි මේක කරන්න කියලා. එහෙනම් කොන්ද කෙලින් තියාගෙන ඒ අමතිවරයා කිව්වා වහම මේවා නවත්තන්න. එතන පටන් තමයි මේ සියලුම විරසකේ පටන් ගත්තේ අමතිතුමාත් සමඟ.